සිංහල බෞද්ධද? ඔව් පන්නේ බෞද්ධයි නෑ. තමයි කතෝලික ඉස්ලාමයි එහෙම අපි අපිට බලපෑම් කරන වැඩි කරමු කරන්නේ අපේමයි තමයි. පුදුමයි නේද?
ඉතින් මේ දැන් ආරණ්‍ය තනියමද ඔය ස්වාමීන් වහන්සේ ඉන්නේ වැඩලා ඉන්නේ ඔය ස්වාමීන් වහන්සේ තනියමද වැඩ සිටින්නේ නෑ මං දැන් ඉන්නේ නම් ආරණ්‍ය පහුගිය ටිකට මම විවිධ මම මේ රෙකෝඩ් කරනවා මට කියන්න බයයි ඉතින් මේ මම නම දාන්නේ නිකමට කියන්න හා කියන්න හා කියන්නකෝ ඒක නෑ නෑ තනියමද උතන වැඩ සිටින්න කියලා මං ඇහුවේ පුළුවන්
පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් දවල් සතිපිරේ ඉන්නකොට මට පේනවා කෙනෙක් කියනවා
වෙලාව බලා ගන්න කිව්වා. ඊට පස්සේ පහයි වෙලාව. ඒ කියන්නේ වෙලාව බලාගෙන ඒ කියන්නේ මම මරනවා කියන එක හවස 5 වෙද්දී. කියලා මගේ පපුවට ගැහුවා. මට ඒක හොඳට දැනුනා. ඇත්තටම පපුවට ගැහුවා තමයි කියලා. ඉතින් මට හැරෙච්චි පපුවට කවුරුත් එහෙම ඒ කියන්නේ ඒ කියන්නේ කවුරුත් නම් ගහලා බලන්නේ. ඒ තනියම මේ වාක්‍යෙම මම විතරයි ඉන්නේ. අදරේ අපේ පාටියක් තියෙනවා. ඒගොල්ලන්ගේ පාටියක් තියෙනවා රැට. අපි ඉන්න පාටිය කියලා. අපිට නම් මේ කිව්වට අහන්නේ නැහැ නේ. අම්කෝ හරි බලමු කෙනෙක් මම ඒකට හැරලා මට ඒකට හැරෙනවා මත් දැක්ක දැක්ක කියන වත්තාසෝ. මේ කඩේ දැක්ක කියලා දන්නවා. අවමශ්‍ය පෙන්න කියලා දන්නවා. මේ ඊට පස්සේ මම ඉතින් හරි කවන්නේ කියලා වගේ කියන. මට මේ නිඳ යාගෙන එනකොට මගේ ඇඟ තද කරනවා. පොඩි කරනවා ඇඟේ දේවුරා බොන වගේ දැනෙනවා. හ්ම් හ්ම්. ආයෙත් යාගෙන ඉති ඔක වෙනවා. හ්ම්. රැලි දා ගන්න මෙච්චර නෑ. ඊට පස්සේ නැගිටලා අපි වික්ෂුන් වහන්සේලා විනය කර්ම කරන තැනට ගිහින් කියන්නේ සීමාව කියලා පොහොය ගියේ. හ්ම්. වික්ෂුන් වහන්සේ විනය කර්ම කරන තැන. හ්ම් හ්ම්. රෑම ඉතින් වැඩියා. ඒ සීමාව ඉන්න එක වික්ෂුන් වහන්සේලා කාර්තිය. හ්ම්. ඒක සතපුණා. ඊට පස්සේ ප්‍රශ්නේ නෑ. ඊට පස්සේ ප්‍රශ්නේ නැතුණා. දැනුණා ලේ උරා බොනවා දැනුණා එදා. ඒ කියන්නේ එදා මේ කියන්නේ ලේ උරා බොනවා වගේ දැන් ඇඟ හත කරන ඇඟ උඩ නැගලා ඉන්නවා. ආ ඒ කියුවේ අර ඒ කට්ටිය කිව්වා අද පාටියක් තියෙනවා කියලා අතර නේ. එහෙම කිව්වා. ඔව් ඒගොල්ලන් පාටිය. ඒගොල්ලන් පාටිය තියෙනවා. ආ ඒගොල්ලන් පාටිය තමයි ලේ උරා බොන එක. ඔව් ඒගොල්ලන් පාටිය කියලා කියන්නේ ඒගොල්ලන් ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි එතන එදානේ සම්මයි කියන ඔක්කාරී පාටියට සම්තියක් වගේ මොකක් හරි කා. මං අහන්නේ කරන්න බෑනේ. ආ මං අහන්නේ භූතේ ඔය පාටිය කියන්නේ භූතයන්ගේ පාටියක්ද? අමනුෂ්‍යයෙක් කියන්නේ තමයි පෙනී ඉඳලා කියන්නේ. ඒ කියන්නේ අද නින්දි කියනවා. අද මෙහෙ පාටියක් තියෙනවා. කියලා. අද නින්දි. එතකොට මම මේක ගණන් ගත්තේ නෑ. මම හිතියා. ඒගොල්ලන්ට මේ පාටිය කරන්න බෑනේ අපි ඉන්නේ. මොකද අපි සත්‍ය වෙදීනේ. එතකොට ඒගොල්ලෝ හිතන්නකො දැන් අම්මලා ඇගෙදරට මම වැදියේ කියලා. ඔව් දැන් මෙහෙමනේ. දැන් ඒගොල්ලන්ට වෙනතනක් කරන්න පුළන්නේ. ස්වාමීන් වහන්සේ ඉන්න තැනක් කරන්න ඕකද? ඒක ඇත්ත. අමංගි ගෙදර වගේ හැකෙන්නේ නැහැ වෙන තැනක. ඇයි ඒගොල්ලෝ ඉන්න තැනද ඒගොල්ලන්ගේ ගෙදරද ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ? ඔව් ඒගොල්ලන් ගෙදරනේ කැලේ කියලා කියන්නේ. කැලේ. කැලේ. ඔව් එහෙනම් කැලේ කැලේ ඒගොල්ලෝ ඒ ආරන්නේ. ඒක තමයි එහෙමයි. අඩු මාන නිකන් ශක්තිය අඩු කෙනෙක් කිත්ති ප්‍රශ්නයක් නැහැ. ශක්තිය වැඩි කෙනෙක් කිත්ති. දැන් අර අම්මා කර්ණේ වෙන සූත්‍රේ නිදාන කතාව අහලා තියෙනවා නේද? භූතලෝකේ ඉන්න මැරිච්ච හාමුදුරුවරුද? මම මැරිලා මගේ ශක්තිය වැඩි.
සාමාන්‍ය මිනිසුන්ට වඩා. ඒකයි මම යම් ගුණයක් හෝ පැවිදි ගුණයක් හෝ තියෙනවා. ඒකට සාමාන්‍ය ගිහි කෙනෙක් මැරලා ප්‍රේත ලෝකෙට ගියාට වඩා විශ්වක් මැරලා ප්‍රේත ලෝකෙට ගියාම ඒ භික්ෂුවගේ පුණ්‍ය ශක්තිය වැඩි වෙන එකට බලවත් කෙනෙක්. එතකොට ඒ බලවත් කෙනා ඊට වඩා බලයක අඩු කෙනෙක් ඉදිරියේ හිටියෙ වශයෙන් නැහැ. ඊට බලෙන් වැඩි කෙනෙක් එක ඒගොල්ලන්ගේ තෝරන ඍෂි විදියට දඟලන්න තියෙනවා. කොහොමද ඒගොල්ලන්ටත් ඉතින් ලේබල් ලේබොන්න ඕන නැති කොහොමද ඒගොල්ලන්ටත් ඔව් ඒගොල්ලන්ට ඕන නමුත් ඉතින් මේ ත්‍රිවිධයෙන් ඉඳ බලපෑම් කරන්න බෑ අපිට බලපෑම් කරන්න පුළුවන් අඩවි ඉඳි වගේ ඒක සාමාන්‍ය මිනිස්සුක් නෝ ඔය අම්මා ළඟට එන වැඩි මේ මිනිස්සු කෑ ගහනවා දඟලන මෙහෙමනේ ඒ වුණාට ෂුවකට එහෙම කරන්න බෑ ෂුවකට කියන කියන්නේ සාමාන්‍ය කෙනෙකුට කියන්නේ සාමාන්‍ය කෙනෙක් කියන්නේ ගුණයක් පුරන කෙනෙකුට ප්‍රබල කෙනෙකුට හැර සාමාන්‍ය බලපෑම් කරන්නේ පුළුවන් ඉන්නේ බොහෝ දුරට අර නිද්‍රාවට පත් වෙන අවස්ථාවේදී මම හොඳට අත්දැකලා තියෙනවා. ඒ වෙලාවෙම තමයි බොළුවක් කරන්නේ. ඒ කියන්නේ මම බාහිරව නෙවෙයි අපි. ඒ කියන්නේ මම මාතුලින් අධ්‍යයනය කරපුවා අපි අධ්‍යයනය කරන්නේ අම්මා සාමාන්‍ය කියන්නේ. අම්මලා මෙතෙන් ටෝකින් ඉන්නේ විදිහට. ඔය දැන් මං ආන්නේ ලේ බොන වගේ දැනුණානේ. දැන් ඊළඟ දවසේ නැගිටින කොට නිකන් ඇඟට පණ නැද්ද? ඇත්තටම ලේ බීලා වගේ දැනුණාද? එතකොට ස්වාමීන් වහන්සේත් එක්ක සුත්‍රයකට පිරිසක් ආවා. ඒගොල්ලෝ එනකොට අර කීටේදු නැදගත්තු මිනිස්සු ටික ඈත් වුණා. මට දැන් කිස්පකට පුළුවන්. ඒ කියන්නේ තව දෙයක් තියෙනවා. ඒ අමුක්ෂු කැමති තමන්ගේ ගොඩ වැඩි කරගන්න. එතකොට ඒ අමුක්ෂු කෙනෙක් මරණ දෙයක් යනවා. එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ තනට අදගෙන යනවා. ඔය එක තමයි. දැන් ඉතින් මේ ඔය ස්වාමීන් වහන්සේලා කියන අදහස්නේ මේවා මේ බොරුයි කිය කිය නොපෙනෙන ලෝකයක් නෑ. මිනිස්සුන්ගේ ඇඟට ඕවා රින්ගන්නේ නෑ කිය කිය ටීවී වල තර්ක කරනව නේද මිනිස්සු? මොනතරම් විකාරද නේ? ඔව් ඒක තර්ක කරනවා කිය ඒක මිනිස්සු ප්‍රඥාව මැදවරියක්. ඒකනේ. කියන්නේ බුද්ධක. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ප්‍රඥා ප්‍රමාණය. ඒක ඇත්ත. මතේ ඛණ්ඩනය කරත් පිළිගන්නේ නැහැ. සමහරුනි කම්මේ හරි ස්ටබර්න්. අර මහාචාර්ය
හාමුදුරුවෝත් ඉන්නේ. ඔව් එහෙමයි තියෙනවා ඉතින්. ඒ කියන්නේ මේ ඒගොල්ලන් මුල් පුටු අරගෙන ඒව සත්‍ය ඉතුරු සිද්ධාන් හිස් කියලා ඉතන මිනිස්සු ඉන්නවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මොකද්ද? ඒ කියන්නේ මැදිහත් මත නැහැ නේ බුදුරජාණන් වහන්සේ බව කියලා තියෙනවා. ඔය අපි ඉන්න එක පාර. ලෝකෙම ලෝකයක් නැහැ. මේ මතයෙම ඉන්නවා කියලා. මේ මාත් ලෝකෙම ලෝකයක් නැහැ කියන තැනම ඒ කියන්නේ මේ මාස්ටර් කියනවා. ඒ කියන්නේ දැන් සමහර හාමුදුරුවෝ කියනවනේ සමහර මහාචාර්යවරු කියනෝ නැහැ. එහෙම ලෝකයක් නැහැ කියලා ඒගොල්ලෝ වාද කරන තරක කරන. සමහර වෙලේ වාද තර්ක කරන්නේ අමුණුෂේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිපිටකයේ ගැටනක තියෙනවා මේ කකුසන්ද බුදුරජාණන් වහන්සේ කාලේ මේ මොගලන් මහරහතන් වහන්සේ දුසීමාරේ වෙලා ඉන්න කෙනෙක්. සමහර සත්‍යයේ කියන සූත්‍රයේදී ඒක කොහොමද ඒක තව ඉස්සරහට දිනව කතා අපි කියන්නේ නවත්තන්න
ආත්මය උතන තියෙන්නේ. ඒ කියන්නේ මේ එතකොට බලන්න ආවිෂ්වීමක් වෙන්න පුළුවන්. එතකොට මේ මාංශයේ ධර්මයන්නේ තමන් කරන්නේ මොකක්ද කියලා. දෙම දිවින මහාචාර්ය හාමුදුරුවෝ මාර විශ්ය වෙන්න පුළුවන්. දිවි නසා ගන්න ඒවා ඇක්සිඩන්ට්ස් වෙන ඒවා කොච්චර ඔය ඔක්කොම මාර කේස්තම තමයිනේ. ඒ කියන්නේ ඔය මලගිය ප්‍රාණවලින්ම තමයි ගොඩක් වෙන්නේ ඔය දිවි නසා ගන්න ඒවා. ඊළඟට ඇක්සිඩන්ට්ස් වෙන ඒවා උන්ට මාර බලවේගම තමයි. සතරේ අනායකින්ම බලපෑම් කරන්නේ ඔය දැන් අපි හිතමු මෙහෙම නොපෙන් ලෝකයක් තියෙනවා කියලා අපි හිතමු. නොපෙන් ලෝකයක් නෑ කියලා තව කෙනෙක් කියන එක ඒක මාරේ නදාගන්නේ. ඒක ඉන්නේ දෙක නොපෙන් ලෝකයක් තිබුණයි කියව කියලා. නොපෙන් ලෝකයක් නෑ කියලා පිළිගත්ත කියලා ඉවත් කීමට හේතු වෙන්නේ නෑ. ඒකවත් මාර්ගයක් නෙවෙයි මේක. ඉවත් මාර්ගය වන්නේ කියලා දන්න නොපෙන් ලෝකයක් තියෙන කියලා ඒක වාදීවද යනවා අපි. අමනුෂ්‍ය කවුද ඉෂ්ට දේවතාවද? කවුද අපේ ඉෂ්ට දේවතාවද? ඔනේ ඔය කතරගම කියන කතරගම දෙවියෝ දැක්කා ඊළඟ බාරයක් උපු කරන්න බැරි වෙච්ච ඉඳා මෙහෙම වෙනවා. ඉතින් යම් යම් නිගමන ඉස්සිනවා අර මේ නිර්මාණ රති කියන්නේ අර ඉන්දියා නිර්මාණය කරන්න කැමති කීක වෙන්නේ නැත්නම් කියන්නේ නෑ. අපි වගේ දීප ලෝකයි නෑ බාල. ඉන්පන් කටි කියන කෙනෙක් පස්සේ නෑ. නෑ ඒගොල්ල අදුමතර මිනිස්සුක සම්බන්ධකම් පවත්තන චාතු මහරජු දෙවියෝ විතරයි බොහෝ දුරට. අල්ප වශයෙන් සම්පිසාරේ වුණ වෙන්න පුළුවන්. නමුත් ඇඟකට වගේ ඉන්නේ නැහැ කොහොමවත්. චාතු මහරජු දෙවියෝ කිව්වා අතනාදී සූත්‍රයේ සඳහන් වෙන යම් යම් මේ අමනුෂ්‍යාව නිසා ඉරමිලියා ඉන්නේ ඒ අපිට පොළුනවා. අමත මම ඒක කියන්නත් එක ගත්තේ. ඔය එන මිනිස්සුන්ට සම්මේ තමුන් අතර පන්සිල් ආරක්ෂා කරන සත්‍යයන් ක්‍රියා කරොත් කිසි බලපෑමක් නැතුව හරි පුළුවන්. මේ අමනුෂ්‍ය තමන්ට අයින් කරගන්න පුළුවන්. තමන් අතර පන්සිල් රකින්නෝ නම් පන්සිල් ආරක්ෂා කරලා තමුන් සත්‍යයන් ක්‍රියා කරොත් මම සත්තුමරන්නේ හොරකම් කරන්නේ කාම වර්ධනයෙන් ගුරු කියන්නේ මාස් කරන්නේ ඒක සත්‍ය ඒ සත්‍යානුභව බලෙන් මේ මගේ අමනුෂ්‍යෙක් ඉන්නව නම් පිටව යන්න හරි අනවින කොට වින බන්ධන හදිනුනේ මොනවාදී දෝරින් මුහු දේවා අවශ්‍ය කටියා වහරි මොක් කරේ කියන කියලා හරි ඇත්තයක් වෙන දුව මේක කපා ගන්න පුළුවන් තමයි හැබැයි නම් සත්‍ය රකින්න ඕනේ. ඔව් එහෙමයි සම්මත එහෙම නැත්නම් ඒ කියන්නේ තමුන්ගේ ශක්තිය තියෙනවා එහෙමයි සාමාන්‍ය භාවනා නොකරින්න දවස්වල එහෙම සමහර විට ප්‍රශ්න දැන් අපි බලය අඩු වෙනවා නේද එතකොට. එතකොට අපිට යම් යම් ප්‍රශ්න ඇති වෙනවා අපි කරන්නේ සත්‍ය ක්‍රියා කළා දැන් අතරින් ඒ අපි සත්‍ය ක්‍රියා කරන්න පස්සේ අපි සත්‍ය ක්‍රියා කරන ගුරුයන් අසින් ධර්මයේ ධර්මයේ යම් ප්‍රායෝගික දේවල් තියෙනවා අපිට. එතකොට ඒක බුදුහාමුදුරු ප්‍රකාශ කරා අපිට ප්‍රායෝගිකයි එතකොට ඒක දෙන්න ප්‍රයෝජනෙයි සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙච්චි ඒක බඳි වෙයි ඒක විතර එහෙම සත්‍ය ක්‍රියා කරනවා බලන්නේ මොකක්ද මේ වෙලා තියෙන්නේ. දුර්තය මාරේ රිංගලින්න බව දැනගන්න.
අම්මන් ওই දේවල් කියවන් කියවීම කරන්නේ කොහොමද සූත්‍ර සම්බන්ධව? මම බණ බණහන බණහන විතරයි පොත් නම් කියවන්නේ නැහැ. බණහන බණහනෝ හොඳට ධර්ම මාර්ගයේ යනවා හොඳට ලෙඩ්ඩු ටික සුවපත් කරනවා මගේ අතින් දෙන බෙහෙත්ලින් ලෙඩ්ඩු හොඳ වෙනවා ඒ වගේ ගමනක් යනවා ඉතින් ඒකයි ඉස්සර කියෙව්වා ඉස්සර මම බලපුත් ගොඩාක් කියවලා තියෙනවා ඉස්සර ඉස්සර කියවලා තියෙනවා ගොඩක් ඉස්සර පොත් කියවන කාලයක් තිබුණා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සංචාරූප කරලා ගෙනාවේ ත්‍රිපිටකේ එතකොට පසු කාලීනව විහිදි සංග්‍රහ පොත් තමයි බොහෝ විට අම්මලා කියවලා තියෙන්නේ මේ සංග්‍රහ පොත්වල තියෙන්නේ අපේ එක එක දැන් මම එක දෙයක් තියා බලන්නේ එක විදිහකට වෙනවා අම්මයි දිවියා බලන් තව කෝණකින්ද පුළුවන්. යම් කරපු වෙන්නේ. එතකොට අම්මේ කෝණ වෙනස් වෙනවා. එතකොට බලන විදිහට නෑ. මොන පොයින්ට් එකද බලන්නේ? බලන්නේ ඡායාවල්. ඉතින් එතකොට ඊට වඩා වටිනවා උතුරජාත මහත්මයේ දේශනා කරපු ධර්මයේ එහෙම කිසිම පිළිසිදුව සිංහලයට පරිවර්තනය කළ තියෙන පොතක් කියවනවා. ඒකට ඒව අම්මට වැඩි වෙලාවක් යන්නේ නෑ කියලා. මම කියන්නේ අම බෞද්ධකින්ද මම කියන්නේ. ඔය කියපුවා ඔක්කෝ මම බණෙන් අහනවා මම බුද්දිස් ටීවකේ මගේ ඇඳ ළඟ තියෙන්නේ එක එක ජාතිය බණ යනවනේ අහනවා එක එක ආමතුරු කියනවා හැම ජාතියෙම අහලා අහලා අන්න ඒක මට හොඳ දැනුවත් වීමක් මේක ඇති මට බොහොම ස්තුතියි බොහොම පින් ස්වාමිනාංශ මට ඒක කිව් එකට බලමු පස්සේ කාලෙක නමුත් ඒ මං ආපු බණ පිළිපදිනව ලස්සනට අපි මනස ලෝකෙට ආදී මොකටද කියන්නේ තේරුම් ගන්න ඕනේ අන්න ඒක තමයි ඒ වැඩේ තමයි මමත් කරගෙන යන්නේ ඒ වැඩේ තමයි හරියට කරන්නේ මනස ලෝකෙට ආවේ මොකටද මේ කුණු ගොඩෙන් මිදෙන්න මේක තේරුම් ගන්න අම්මා අයිදන්න මොකටාව කියලා මොලේ පාදගෙන මේ කුණු ගොඩෙන් මිදෙන්න හරි විදියට මිදෙන්න නම් ධර්ම මාර්ගය යන්න ඕන බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. ඒක තමයි කරන්නේ ඕන. ඒකට පොත් කියවන්න ඕනේ. මේ ආහන බණ ටික හොඳටම ඇති. ඉතින් ඒක ඉතින් එක එක්කෙනාගේ විදියනේ මට මේ ආපු බණ ටික හොඳටම ඇති. කවන්නේ මේ සම්මගය අධ්‍ය කියන්නේ බලන්න. එහෙමයි එහෙමයි. හරි හොඳයි. හොඳයි අපි. ඒ දිවස් සම්බන්ධව කතා කරන්නේ අපි ඔක කතා කරමු.